සේත්ම මේ අධිවේගී මාර්ග පුද්ගලිකාංශයකට දීලා හෝ පුද්ගලික සමාගමකට දීලා නැහැ. සම්පූර්ණ සාවද්‍යයයි සහන්‍යා ඉන්වෙස්ට්මන්ට් කම්පැනි කියන්නේ 100%ක් රජයේ සතු සමාගම. 100%ක් රජයේ සතු සමාගමක් කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයෝ දෙන්නයි. එකක් භාණ්ඩාගාරි. එකක් මාර්ග සංවර්ධන අධිකාරී. මාර්ග සංවර්ධන අධිකාරියා භාණ්ඩාගාරයේ සතු 100%ක් රජයේ සතු සමාගමක්. එහෙම කරලා තියෙන්නේ ඒ පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක මණ්ඩම්බි මහතා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මම මේ සතිය පත් කරන අවස්ථාවේදී ඒ සභාගම එහි ක්‍රියාවලිය ජනාධිය පිළිබඳ පැහැදිලි කරනවා. ඔබ කියන ආකාරයට මේව ලාබලා ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳ දෙවන්ත අර්බුදයක් තියෙන ආයතන. ඒ නිසා ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බේරගත යුතු ආයතන ලයිස්තුවේ තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල භණ්ඩේ, එයාලංකා සභාගම, මාර්ග සංවර්ධන අධිකාරී. ඒවා සුවපත් වෙච්ච ආයතන නෙමෙයි. ඒවා විශාලතම අර්බුද නිර්මාණය කිරීම සඳහා හේතු වෙච්ච මහා දෙවන්ත අර්බුදවල තියෙන ආයතන. ඉතින් ඒවයි අර්බුදවලින් ගොඩේම සඳහා තාක්ෂණික හා කළමනාකරණ උපාය මාර්ගික ක්‍රමවේද යොදා ගන්න ඕනි. ඉතින් ඒ පිළිබඳ විස්තර ඉදිරියට සඳහන් කරනම් ඒවා පුද්ගලීකරණය කරන්නේ නැහැ. කාර්යක්ෂම කරන්න අවශ්‍ය කළමනාකරණ ක්‍රමවේද විතරයි වෙනස්.